වේදවසල විකාශය වන හරක් කතාවේ හැමෝගෙම හිත දිනාගත් තරුණිය ආරෝගේ සැබෑ ජීවිතය ගැනයි මම ඔයාලට කියන්න යන්නේ. ආරෝගේ ඇත්තම නම ගෝවරා. ගෝවරා 1990 පෙබරවාරි 11 වෙනිදා දකුණු කොරියාවේ උපත ලබනවා. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්ද වෙනවා. ඇයට 2003 දී ඇගේ යෙහෙළියක් කියනවා SM Entertainment හි ඔඩිෂන් එකක් සඳහා සහභාගී වීමට. මෙහිදී ඇය හොඳම ටීන් මොඩල් විදියට තේරීපත් වෙනවා. ඒ වගේම එම වසරේදීම ඇය ප්‍රධාන ෆීමේල් රෝල් එක විදියට KBS ඩ්‍රාමා එකකට තෝරා ගන්නවා. ඒ ෂාප් ඩ්‍රාමා එක සඳහා. 2006 දී SBS මෙලෝඩ්‍රාමා එකක් වන ෂෝ ෆ්ලවර් සඳහාද 2007 දී ජපන් චිත්‍රපටයක් වන To the End of the Earth and the Sea සඳහාද ඇය රංගනයෙන් එක් වෙනවා. මෙම ජපන් චිත්‍රපටයේ සඳහා ඇය තේරීපත් වන්නේ තරඟකරුවන් 40,000ක් අතරින්. ඇයගේ ජපන් භාෂාව හැසිරවීමේ දක්ෂතාවය නිසාම ඇයට තවත් ජපන් චිත්‍රපටයක් වන ඩාන්ස් සබරි සඳහාද අවස්ථාව හිමි වෙනවා. 2008 දී හූයුවා, 2009 දී හෙඩින් ටු ද ග්‍රවුන්ඩ්, 2012 දී පේස් මේක චිත්‍රපටය, 2013 දී රිප්ලයි, 2014 දී යු ආර් ඕල් සරවුන්ඩඩ්, 2015 දී මැජිෂියන්, 2016 දී හරම්, 2017 දී බ්ලැක්, 2018 දී එම්.එස්. හමරාබ, 2019 දී හයචි, 2020 ඩෝඩෝසෝ ලාලාවසෝ සඳහාද ඇය රංගපෑමෙන් එකතු වෙනවා. ඇය 2015 වසරේදී සියෝල්හි පොලිස් ගුඩ්විල් ඇම්බසඩර් ලෙසත්, 2016 දී කොරියන් එයාෆෝස් ඇම්බසඩර් ලෙසත් කටයුතු කර තිබෙනවා. ඇය තවමත් අවිවාහකයි. එමෙන්ම ඇයට පෙම්වතෙක් නැති බවයි වාර්තා වෙන්නේ. ගෝවරාගේ තවත් විස්තර මෙතන සිටි. Thank you.